ඩොලරයට මොකක්ද වෙන්නේ? ඔන්න නැවතත් ඔබට දකින්න පුළුවන් ඩොලරේ වටිනාකම අඩු වෙනවා නැත්නම් රුපියල ශක්තිමත් වෙනවා. ඉතින් මේ පිළිබඳව අපි වැඩිපුර කතා කරේ නැහැ මොකක්ද වෙන්නේ කියලා බලන් හිටියා. ඉතින් විශ්ලේෂකයන් මොනවද කියන්නේ? ආර්ථික විශ්ලේෂකයන් ඒත් එක්කම මහා බැංකුව මේ හැමෝම කුමක්ද කියන්නේ කියලා අපි විශ්ලේෂණය කරා. ඇයි මේ වගේ ඩොලරය මේ එකපාරට පල්ලෙහාකට වැටුනේ? මේකට හේතුව මේ රජය වෙනස් වීමද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද? ඔව්, හේතු ගොඩක් තිබෙනවා. රජයේ හේතුවත් යම් කිසි ආකාරයෙන් බලපෑමක් ඉන්න ඇති. මොකද වැඩිපුර මුදල් ප්‍රමාණයක් ලංකාවට එනවා. විශේෂයෙන් අපේ විදේශගත ලාංකිකයන් වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එවමින් ඉන්න අවස්ථාවක් මේක. ඉතින් අපි දැක්ක අගෝස්තු මාසයේ වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ආව ලංකාවට සාමාන්‍ය ප්‍රමාණයට වඩා. විදේශ ශ්‍රමිකයන්ගෙන් ඒත් එක්කම විවිධ සුළු ආයෝජන වලින් ආදි වශයෙන් වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ලංකාව ඇතුළට ආවා. ඉතින් මේකත් බලපානවා මේ ඩොලරේ වටිනාකම අඩු වෙන්න. ඉතින් ඒත් එකම අනෙකුත් කාරණේ ඉස්සරහට එන්න තියෙන දේ තමයි මේ IMF එකෙන් ලැබෙන වාරිකය. ඉතින් ඒක එන්න තිබෙනවා. ඉතින් ඒක ආවම කොමක්ද වන්නේ? වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ඔන්න ලංකාවට එනවා. එතකොට මේ ඩොලරේ වටිනාකම අඩු වෙන්න හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම සංචාරක කර්මාන්තය බලන් ගියාම ඒකෙත් පිබිදීමක් තිබෙනවා. ඉතින් ඒ නිසාම වැඩිපුර ඔන්න ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එනවා. අනෙකුත් කාරණේ මෙන්න මේකයි. අර රජය වෙනස් වුණාම පොඩි බලපෑමක් තියෙනවා කියන්නේ. ඉතින් ඒක තමයි සමහර රටවල් ඔවුන්ගේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්න පටන් අරන්. ඉන්දියාව ගත්තාම, ජපානය ගත්තාම මෙයාලගේ ව්‍යාපෘති ගොඩක් පසුගිය කාලයේදී මේවා ලබා ගත්තේ නෑ. හැබැයි ඉන්දියාව කිව්වා, හරි ඔයාලා මේක අපිට ගෙවන්න එපා, අපි ප්‍රධානයන් වශයෙන් දෙනවා කියලා ව්‍යාපෘති දුන්නා. එතකම ජපානෙත් ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ හරහා අපිට ඩොලර් එනවා. ඉතින් මේ නිසාම ඩොලරේ වටිනාකම අඩු වීගෙන යනවා. අපි මේ වෙනකන් කතා කරේ ඩොලරයට කුමක්ද මේ වෙන්නේ, අඩු වෙන්න හේතු කුමක්ද කියන එක. දැන් අපි කතා කරමු ඉස්සරහට කුමක්ද වෙන්නේ. මම ඔයාලට කිව්ව මතක ඇති මේ වීඩියෝ එකේ මැදදී IMF වාරිකය ලැබෙනවා කියලා. IMF වාරිකය තාම ලැබිලා නැහැ. ලැබෙන්නේ තව මේ මට්ටමේ අඩු වෙලා තිබෙන්නේ. ලැබුණට පස්සේ තවත් අඩු වීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදී ඩොලරේ ටිකක් අඩු වෙයි. කියන්නේ ඉස්සරහ මාස දෙක තුන ටිකක් ක්‍රිටිකල් වේවි. ඩොලරේ වටිනාකම අඩු වෙයි. කාටවත් 100ක් කියන්න බෑ. හැබැයි අපිට අර තියෙන සාධකත් එක බලන්න පුළුවන් එහෙම වෙයි කියලා. ඒත් එකම ඉස්සරහට සීසන් එක නම් සංචාර කර්මාන්තේ. ඉතින් ඒ නිසාම ඩොලරේ වටිනාකම අඩු වෙයි කියලා අපේක්ෂා කරනවා. ඒත් එක්කම තමයි පිට රටින් අපේ ලාංකිකයන් වැඩිපුර මුදල් ප්‍රමාණයක් එවනවා වසරේ අවසානයේ. මොකද උත්සව සමයනවා, ඒත් එක්කම ළමයි ඉස්කෝලේ යන්න ආදී දේවල් වලට ගොඩක් මුදල් එවනවා ලාංකිකයන් පිට රට ඉන්න අය. ඉතින් ඒ නිසාම ඩොලර් සංචිතය මං හිතන්නේ වැඩි වේවි. ඉතින් මේ වගේ එවන මුදල් මහ බැංකුව විසින් යම් කිසි පාලනයක් කරනවා. එම නැත්නම් මේක ලොකු කඩාවැටීමක් වෙනවා. ඒ නිසා මහ බැංකුව මේ ආපු විගසම ඉල්ලුම සැපයීම අනුව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. මහ බැංකුව මේ ඩොලර් මිලදී අරගෙන සංචිත වර්ධනය කරගන්නවා. ඉතින් ඒ නිසා යම් කිසි මට්ටමක දැන් 289 වගේ 90 ඔය වගේ මට්ටමේ තියාගෙන යන්න මහ බැංකුව කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඉස්සරහට තව ටිකක් රේට් එක අඩු වෙයි කියලා තමයි කියන්නේ. ඉතින් පිටර ඩයට ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒක ලොකුවට හොඳ විදිහට පේන්නේ නැහැ. මොකද ඔබට ලැබෙන රුපියල් ප්‍රමාණය අඩුයි. හැබැයි රටක් වශයෙන් ගත්තාම අපි හැමදාම කියන දේ තමයි ඔබත් ඒක දන්නවා. පිටර ඩ ඉන්නකොට වටිනාකම අඩු වෙනකොට ටිකක් දැනෙනවා ඒක. හැබැයි අනිත් පැත්තට හිත හදා ගන්නවා කමක් නැහැ. අපේ රටට යම් කිසි දෙයක් වෙනවා. අපේ රටේ සංවර්ධනය වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා ඒක හරි තියෙනවා කියලා හිත හදා ගන්නවා. ඉතින් ඒක තමයි අපිට අවශ්‍ය. මොකද අවසාන වශයෙන් අපි ඉන්නේ ලංකාවට නිසා. ඉතින් ඔබට ප්‍රශ්න ඇති යටින් කමෙන්ට් කරන්න. අපිට දැන් පේන තියෙන විදිහට ඩොලරේ වටිනාකම ඉස්සරහටත් අඩු වෙයි කියලා තමයි කියන්න වෙන්නේ. කොහොම වුණත් අලුත්ම අප්ඩේට් ඔයාලට ගෙනෙනවා. දිගටම ඉසුර TI channel එක subscribe කරලා ඉන්න කියලා ආරාධනා කරමින් අදට මේ සමගන්න. සුබ දවසක්.